ප්‍රචාර කළේකම්තුමා මොකද මේ ඌවේදි ප්‍රචාරක කටයුතු වලට අඛණ්ඩව බාධා එන්නේ? ජෛප්පේ ප්‍රචාරක කටයුතු මේ සම්දානෙට අභියෝගයක් වෙලා. ඇත්තරම ගත්තොත් ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ සම්දානේ ප්‍රධාන අභියෝගය. ඒක තමයි මේ විනාශයට කරන්නේ. දැන් අපි දුටුවා මේ ප්‍රචාරක කාර්යාල රැසකට පහර දීලා, ගිනි තියලා, බැනර් පෝස්ටර් ඉරලා දාලා තියෙනවා. මේ මොකද එහෙම ජනතා විමුක්ති පෙරමුණට මේ අඛණ්ඩව පහර දෙන්නේ? ඇත්තටම රතු රෙද්දක් දැක්කම අර ගොනා කුලප්පු වෙනවනේ. ඉතින් ගොනා කුලප්පු වෙලා දැන් මේ රතු රෙද්දට ඇනගෙන යනවා. ඉතින් මෙහෙම ඇනගෙන ගියාම ගොනාගේ පස්සෙ තමයි බිම ඇනෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාර කාර්යාල, ජනතා විමුක්ති පෙරමුණේ සැරසිලි අද මේ සන්ධානය ආයට දකින්න බෑ. ඒවා දකින්නකොට වීරු වැටෙනවා. ඔබ මේ ගුණා කියලා අර්ථවත් කළා. එතකොට කවුද මේ ගුණා? විවිධ පාර්ශ්ව මේකේ ඉන්නෝ මේ ඡන්දි. ඇත්තටම ගත්තොත් ඌවේ මේ ගොන් වැඩ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය අපේක්ෂකයන්. ඒ අයගේ මැර කණ්ඩායම්. දැන් කොපමණ කාර්යාල සංඛ්‍යාවකට මේ වගේ පහර දීලා තියෙනවද? මේ වෙනකොට කාර්යාල 19ක් සම්පූර්ණයම කඩාවැද දමලා ඉනිබත් කරලා තියෙනවා. ඉතින් ඒ කාර්යාල කියන්නේ සමහර කාර්යාල අපේක්ෂකයන්ගේ නිවාසවල තියෙන පවත්වගෙන කාර්යාල. නීත්‍යානුකූලව පොලිසියට දැනුම් දීලා, මැතිවරණ කාර්යාලයට දැනුම් දීලා පවත්වගෙන යන කාර්යාල. එතකොට මැතිවරණ කොමසාරිස්වරයාට තියෙනව නේද මේවා නීත්‍යානුකූල කාර්යාල නම් රැකවරණයක් සපයන්න බලය? පැහැදිලිවම. ඉතින් අද මැතිවරණ කොමසාරිස්තුමා අර වැඩබැරි ටාෂන්ගේ තත්ත්වයට පත් වෙලා. ඇත්තටම එතුමාට තියෙන බලය ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් ඔබතුමාලා මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළා තියෙනවද මේ සම්බන්ධයෙන්? පොලිසියට මැතිවරණ කොමසාරිස්වරයාට අවස්ථා ගණනාවකදී පැමිණිලි කරලා තියෙනවා. නමුත් ඒවයින් වැඩක් වෙලා නැහැ. ඇතමුන් කියන්නේ නම් අනුකම්පාව ගන්න ජනතා විමුක්ති පෙරමුණම රැට තමන්ගේ කාර්යාල ගිනි තියා ගන්නවා කියලා. අපි දන්නේ නේ මේක ඇත්තක් තියෙනවද? මර්වින් සිල්ලා තියරි අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපිට එහෙම උමනාවක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හරි කැමති තව තවත් ප්‍රචාරක කාර්යාල හදලා එම ප්‍රදර්ශනය කරලා ඒ හරහා අපේ ප්‍රචාරක කටයුතු ඉස්සරහට ගෙනියන්න. ඉතින් අපේ කාර්යාල අපිට ගිනි තියාගන්න විනාශ කරගන්න කිසිදු උමනාවක් නැහැ. මේ තමන්ගේ වැරද්ද වහගන්න කරන ඉතාම පොළඳ පහත් කතාවක්. හැබැයි ප්‍රචාරක කාර්යාල හදනෝ වගේම ඒවා කැඩුවහමත් ලොකු ප්‍රචාරයක් ලැබෙනවනේ. ඉතින් අපිට මොකද්ද තියෙන වාසිය? ප්‍රචාර කාර්යාල කැඩුවම අපිට ප්‍රචාරක කටයුත්ත හරියට කරගන්න බැරි වෙනවා. අපිට අමතර වියදමක් කර නැවත ඒ කාර්යාල දාන්න වෙනවා. දැන් ඔබලාට බැරිද මේවට එරෙහිව නීතිමය පියවර ගන්න, අධිකරණයේ සහාය පතන්න? ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ඉතින් අද නීතිය ක්‍රියාත්මක නැහැනේ. නීතිය බල්ලට ගිහිල්ලානේ තියෙන්නේ. අනිත් එක මේ කටයුතු වලට මැතිවරණ කොමසාරිස්වරයා කියලා තිබුණා නඩු දාන්න පුළුවන්. ඉතින් නඩු දාලා නඩු තීන්දුව වෙනකොට ඡන්ද ඉවරයි. ඒ මැතිවරණ කොමසාරිස්තුමා කියන විදිහට කටයුතු කරොත් ඇත්තටම අපිට වෙන්නේ තව අවුරුද්දක් විතර නඩු කිකි හැමදාම උසාවියක් නෑ වෙන්නේ පැය 24. ඉතින් උසාවි ගිහිල්ලා ඒව කරගන්න නම් මැතිවරණ කොමසාරිස්වරයෙක් ඕනේ නැහැ. මැතිවරණ කොමසාරිස්වරයාට බලය තියෙනවා මේ දේවල් වලට මැදිහත් වෙන්න. විශේෂයෙන්ම එතුමා මොනරාගල දිස්ත්‍රික්කයේ කටයුතු වලදී අත තියන්නේ නැහැ. ඒක විශේෂයක් තියෙනවා. මොකද රජ පවුලේ රාජ උෂ්ණයට බයද කියන එක අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්තුමා කියන්නේ මැතිවරණ නීති කඩනකොට මැතිවරණ කොමසාරිස්තුමා කියනවා නම් උසාවියන්න ගිහිලා රැකවරණය පතන්න කියලා මැතිවරණ කොමසාරිස්වරයෙක් අවශ්‍ය නැහැ කියලා. අපි බලන් ඉදිමු ඉදිරියේදී හෝ මැතිවරණ කොමසාරිස්තුමා මේ දේශපාලන පක්ෂවලට රැකවරණය සලසයිද කියලා.